වර්තමානයේ අපේ ලෝක කුසලන්නේ මුණ දිලා තියෙන වනිදු සාහෝගේ කණ්ඩායම ජාතික කණ්ඩායම දැන්ට අත්තර තියෙන ඉරණම් පිළිබඳව ආගේ වචන යන්තන ගන්න කැමතියි අපිට සුපර් රයිට්ස් වලට ක්වොලිෆයි වෙන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා. ක්‍රිකට් කියන්නේ ගොඩක් අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඉතින් අපි ඒක හොඳටම දැකලා තිනවා. දැන් මේ තරගාවලියේ අපේ කණ්ඩායම වගේ මම හිතන්නේ ඊයේ පකිස්තානයත් මම හිතන්නේ තරඟ දෙකක් පරාජයට පත් වෙලා ඉන්නේ. ඉතින් තව තරඟ දෙකක් තියෙනවා. ඒ තරඟ දෙක තරඟෙන් තරඟේ හොඳින් ක්‍රීඩා කරන එක වැදගත්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් පොයින්ට්ස් ටේබල් එකේ කවුද අනික් අයගේ රිසාසුත් එක්ක තමයි මම හිතන්නේ අපේ අපි කොතනද නතර වෙන්නේ කියලා තීරණය වෙන්නේ. වගේම මම හිතන්නේ රන් රේට් එක බලපානවා. ඉතින් මම හිතන්නේ ඒ එදා දවසේ ඒ තරඟේ හරියට ක්‍රීඩා කරන එක වැදගත්. ජයග්‍රහණය කරන එක රන් රේට් එක ගැන හිතන්න පුළුවන් අපේ මැච් එකේ යන විදිහත් එක්ක. හැබැයි මේ තරඟාවලිය මම හිතන්නේ ගොඩක් වෙනස්කම් වෙයි. මට එහෙම දෙයක් පේනවා. ඉතින් තාම අපට අවස්ථාවක් තියෙනවා මුසුපදනා කණ්ඩායමට, වනිදුට සහ කණ්ඩායම හැමෝටම. මං හිතන්නේ සමහර දවස් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපි කොච්චර වැටිලා ඉදදී කොච්චර ඉක්මනට අපිට බවුන්ස් බැක් කරන්න පුළුවන්ද කියලා. මොකද මම දන්නවා ලංකාව කියන්නේ රිසිලියන්ස් ලා බිහි කරපු රටක්. ඉතින් මං හිතනවා අපිට වෙනසක් කරන්න පුළුවන් ඒ කියලා. බඳුළු චමරි, මේ ප්‍රශ්නේ ඔබටයි. මේ මම කතා කරන්නේ 20x20 තරගාවලිය ගැන. අපි ආපහු හැරලා බැලුවාම පර කලින් සෙල්ලම් කරපු 20x20 ලෝක කුසලන තරගාවලි එක්ක සංසන්දනය කරනකොට අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා මේ පාර තරගාවලියේදී. ඔබ කොහොමද මෙතන ඉඳලා 20x20 තරගාවලියේ ඉඳලා ලෝක කුසලානේ දක්වා යන ගමන සැලසුම් කරන්නේ? ඇත්තටම මම හිතන්නේ ගිය ලෝක කුසලානේ අපිට අවසන් පූර්ව තරගයට එන අවස්ථාවක් තිබුණා. ආසනාවකට නවසීලන්ත තරගයේ පැරදිච්ච නිසා තමයි එන්න බැරි වුණේ. ඉතින් මං ඒ ලෝක කුසලානේ පස්සේ අපි ක්‍රීඩා කරපු 20x20 තරඟ සංචාර ගොඩක් අපි ජයග්‍රහණය කරා. බංග්ලාදේශත් එක්ක, එංගලන්තයත් එක්ක, දකුණු අප්‍රිකාවත් එක්ක, ගොඩක් කණ්ඩායම් නවසීලන්තයත් එක්ක පවා. ඉතින් මං හිතන්නේ හොඳ තරඟ සංචාර කීපයක් ජයග්‍රහණය කිරීමත් එක්ක හොඳ මානසිකත්වයකින් කණ්ඩායම ඉන්නවා. නමුත් ඊට කලින් අපිට 20x20 තරඟ කීපයක් වෙන තරඟ 11ක් වගේ ක්‍රීඩා කරන්න තියෙනවා. දකුණ කොදෙව් සංචාරයේ තරඟ 3ක්, ඒ වගේම අයර්ලන්තයත් එක්ක තරඟ 2ක් සහ ආසියානු කුසලානේ තියෙනවා අපිට ලබන මාසේ. ඒකේ තරඟ 7ක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් මේ තරඟ මම සහ තීරීම් කමිටුව පුහුණු කරන අපි කතා කරලා තියෙන්නේ නවක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් දෙන එක සහ හොඳ කණ්ඩායමක් සකස් කරගන්න. මොකද අපි දන්නවා ජේෂ්ඨ ක්‍රීඩිකාවන් කොහොමද ක්‍රීඩා කරන්න කියලා සහ දැනට කණ්ඩායම ඉන්න ක්‍රීඩිකාව කොහොමද ක්‍රීඩා කරන්න කියලා අපි දන්නවා. තව පොඩි අවස්ථා කීපයක් තියෙනවා නවක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කරන්න අවස්ථා දෙන්න බලාපොරොත්තු වෙනවා. මං හිතනවා ඕන්න ඒ අවස්ථා ප්‍රයෝජනට ගනී කියලා. විශේෂයෙන් බංග්ලාදේශයේ මේ තරගාවලිය තියෙන නිසා මං හිතනවා ගොඩක් වෙලාවට ස්පින් ෆ්‍රෙන්ඩ්ලි විකට්ස් අපිට හම්බ වෙයි. ඉතින් ඒ නිසා එක ලෑස්ති වෙන්න වෙනවා. විශේෂයෙන් කොහොමද අපි ස්පින් එක හැන්ඩල් කරන්න කියලා අනික් රටවල් එක්ක අපි ක්‍රීඩා කරන කාණ්ඩේ ගොඩක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඒක අපට ගොඩක් හොඳ දෙයක් කියලා හිතනවා. මොකද අපි බංග්ලාදේශ වල සබ් කන්ටිනෙන්ට් එකේ සෙල්ලම් කරන නිසා. මොකද අපේ ස්පින් යුනිට් එක ගොඩක් හොඳයි. විශේෂයෙන් ජේෂ්ඨ ක්‍රීඩිකවන් කීප දෙනෙක් ඉන්නවා. සුගන්ධිකා දසනායක, ඉනෝකා රණවීර, ඕෂධි රණසිංහ, කවිෂා වගේ කට්ටිය. ඉතින් මං හිතන්නේ අපේ එක්ස්පීරියන්ස් බෝලින් ලයින් අප් එකක් ඉන්නේ. ඒ නිසා අපට ගොඩක් ලේසි වේ සබ් කන්ටිනෙන්ට් එකේ සෙල්ලම් කරද්දී අපේ බැටින් අපි පොඩ්ඩක් හදාගන්න වෙනවා. ස්ලෝ ලෝ ට්‍රැක්ස් වල කොහොම සෙල්ලම් කරන්න කියලා. මොකද පෞගේ කාලේම අපි ගොඩක් හොඳ ට්‍රැක්ස් වල සෙල්ලම් කරේ. ඒ නිසා ඒ ඒරියා එක අපි ඩෙවලොප් කරගන්න ඕනේ. බාසුර සෝරි ඕකේ. මං හිතන්නේ අපි රෑන්ක් 22 මං හිතන්නේ නම්බර් 7 ඉන්නේ. හැබැයි අපේ කරන්ට් ෆෝම් එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මගේ හැටියට පර්සනල් රෑන්කින් එකයි ටීම් රෑන්කින් එකයි කියන ජස්ට් නම්බර්. එදා දවසේ අපි හොඳට සෙල්ලම් කරොත් ලෝකෙ වුණ ගන්න පරාජයපත් කරන්න පුළුවන්. ඉතින් එදා දවසේ අපේ අප්‍රෝච් එකයි අපේ කොච්චර ගේම් එක හොඳට සෙල්ලම් කරනවද, අපි කොච්චර හොඳට හෑන්ඩල් කරනවද සිටුවේෂන් සහ මිස්ටේක්ස් අඩුවෙම කරන කණ්ඩායම දිනනවා. ඉතින් විශේෂයෙන් 20x20 කියන්නේ ඕන වෙලාවක ගේම් එක වෙනස් වෙන්න පුළුවන් බෝල ඕවරෙන් දෙකකින්. ඉතින් අපි එක ලෑස්ති වෙන්න ඕනේ. චමරි, විශේෂයෙන්ම මේ අපේ මෙන්ස් ක්‍රිකට් එකේ ඉතා හොඳ තත්ත්වයේ තිබුණු එක කාලෙක විමෙන්ස් ක්‍රිකට් එක ටිකක් පහළ මට්ටමේ තිබුණා. අද සමාජයේ කතාවක් තියෙනවා
මේන්ස් ක්‍රිකට් එක තබිබවා විමෙන්ස් ක්‍රිකට් එක උඩට ඇවිල්ලා ඒ කියලා මොකද ඔබ ඉතා හොඳින් ක්‍රීඩා කරන ඔබ ඇතුළු පිට සම්මාන සඳහා නිර්දේශ වෙනවා. ඉතින් ඔබ ඇතු මට වචනයක් දැනගන්න කැමති කාන්තා ක්‍රිකට් එකේ ඔබ ඇතුළු පිට සාර හිටපු තැන ඉඳන් අද ඉන්න තැනට ආපු එක ගැන අද ඔබලා ඉන්න තැන ගැන මම හිතන්නේ ඒක ගොඩක් කැපකිරීම් වල ප්‍රතිඵලයක්. මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩක් උදව් කරා මගෙත් එක මගේ පිටිපස්ස හිටියාගේම එතෙක් කිරපු පුහුණු කරුවන් හැමෝම ගොඩක් උදව් කරා. විශේෂයෙන්ම මම හිතන්නේ අන්තිම මාස 12 15 අපේ ටීම් එකේ මේ සක්සස් එක පිටිපස්ස ඉන්න ලොකුම ශක්තිය තමයි මම හිතන්නේ ප්‍රධාන පුහුණු කරුවා රොමේෂත් නැග මහත්මයා. ඉතින් විශේෂයෙන් ටීම් එක ඇතුලේ අලුත්ම දෙයක් ඕ නිර්මාණය කරා. ටීම් එක ඇතුලේ කිසිම කෙනෙකුට නෙගටිව් දෙයක් කතා කරන්න බෑ. සපෝස් ස්ටාෆ් එකටවත් ඉවන් බැගේජ් බොයිටත් කතා කරන්න බෑ. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. ටීම් එක ඇතුලේ ගොඩක් අපි පොසිටිව් දේවල් කතා කරන්නේ, මැච් එකේ වෙන නෙගටිව් කිසිම දෙයක් කතා කරන්න. ඉතින් නවක ක්‍රීඩිකාව සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව හරිම සැහැල්ලුවෙන් සෙල්ලම් කරන හෙල්දි එන්වයර්මන්ට් එකක් ටීම් එක ඇතුලේ තියෙන්නේ. තමන් කරන දේ 100%ක්ම ඒකට කැප වෙලා සහ මොකද ෆ්‍රීඩම් එකකින් ෆ්‍රී එකේ සෙල්ලම් කරන්න අවශ්‍ය වාතාවරණය ඒ පරිසරයේ මම හිතන්නේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණුකරු හැමෝම හදලා දිනවා. ඉතින් කැප්ටන් ඇඩිට මටත් හරි ලේසි ටීම් එක හැන්ඩල් කරද්දී. ඉතින් හැමෝම හරි සැහැල්ලුවෙන් සෙල්ලම් කරනවා. ඉතින් මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ වගේ ගමනක් ආවේ. මම හිතන්නේ අන්තිම කාලේ අපි ගොඩක් තරග ජයග්‍රහණය කරේ මේ ලොකුම රහස ඒක. වාසුර රුබෙන්ස්තා මහත්තයා ඔබතුමාට දැනෙන්නේ නැති ඔය කණ්ඩායමේ ඉන්නවා ශශිකලත් එක්ක ක්‍රිකට් පටන් ගත්ත කීප දෙනෙක්ම. දැන් නම් කීපෙකුත් කියවුණා නායිකාවතින්. මේ තරඟාවලිය පැවැත්වෙන ලංකාවේදී ඒකින්ද අර තරුණ ක්‍රීඩිකාවන්ට මේගොල්ලොන්ගෙන් ගැලවිලා අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? මම හිතන්නේ අපි ඒක කරන්නේ එක පාටම ඒ වෙනස කරන්නේ නැහැ. මොකද මම දැකලා තිනවා මෙන් ස්ට්‍රීම් එකෙත් මම හිටියානේ. ඉතින් ඒ වගේ ඒවා වුණාම චේන්ජ් එක වැඩි. ඉතින් අපි ඒක යොදවන්නේ ටිකෙන් ටික. ඒක වෙනවා. අර මම දැන් චම්රි දැන් කිව්වා දැන් යංගස්ටර්ස්ලා දෙන්නේ කිනම ආස නැනම් කියන්න. ඒ වුණත් ඒ දෙන්න නෙවෙයි අපිට පුළුවන් නම් තව යංගස්ටර්ස්ලා ගේන්න අපි ඒක කරනවා. ඒ වුණත් එදාට ගහන්නේ අපි හිතාන ඉන්නේ හොඳම එක්කෙනයි. ඔය අපි අනාගතය බලලත් අපි දේව කරනවා. ඉතින් ඒ දෙකම තියෙන්න ඕනේ. ඒ හරි බැලන්ස් එකක් තෙන්න ඕනේ. ඒක ලේසි නැති වැඩක්. එනත් අපි පුළුවන් තරමින් ඒක කරනවා. අපි 17ක් අරන් ගියා එංගලන්තෙට 17ම ගැහුවා. 17ක් අරන් ගියා සවුත් ඇෆ්‍රිකාවට මේ මැච් 6ක. මේ මැච් 6 මේ ගහන්නේ 17ම ගැහුවා. ඉතින් එවැනි ඔපචුනිටීස් අපි දෙන්න ආසයි. ඒක වෙන්නත් ඕනේ. මම හිතන්නේ ඒකයි වායක ඇහුවේ. ඒක වෙන්න ඕන දෙයක්. Two more questions please. මම දැනගන්න කැමතියි චමරකින් මේ වෙස් ඉන්ඩීස් සීරීස් එකේදී ශ්‍රී ලංකන් ටීම් එකට මේ මොන වගේ ගේම් ප්ලෑන් එකද තියෙන්නේ මේ සීරීස් එක දිනන්න? ගේම් ප්ලෑන් එක කිව්වොත් එහම අපි කතා කරේ ගොඩක් වෙලාවට අපේ බැටින් ඉම්ප්‍රූව් කරගන්න නිසා අපි ගොඩක් බැටින් ට්‍රැක්ස් වල ගහන්නේ. ඉතින් හොඳම බැටින් ටීම් එක මේ ටෝර්නමන්ට් එක දිනයි. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම දේ. මොකද වෙස්ට් ඉන්ඩීසුත් ගොඩක් හොඳ සෙල්ලම් කරලා තියෙනවා මේ අන්තිම කාලේ. ඉතින් අපිත් ගොඩක් හොඳට සෙල්ලම් කරලා තියෙනවා. මොකද බොහෝ කාලයකට කලින් අපි තරඟ ජයග්‍රහණය කරේ ගොඩක් වෙලාවට අපේ පන්දු යවන්නයන් තම තරඟ ජයග්‍රහණය කළ දුන්නේ. දැන් මම හිතන්නේ පිටිකරන අංශයත් ඒ මට්ටමට වෙවිලා වුන් තරඟ ජයග්‍රහණය කරන තැනක ඉන්නා. ඉතින් පන්දු යවන්නයන් සහ පිටිකරන හොඳට ක්‍රීඩා කරන නිසා මම හිතන්නේ ලේසි වෙයි කියලා. විශේෂයෙන් අපේ ප්ලෑන් එක අපි බැලන්ස් ටීම් එකක් අරන් ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් රයිට් හෑන්ඩර්ස්ලා ඉන්න නිසා අපි ඒගොල්ලොන්ගේ රයිට් හෑන්ඩර්ස්ට මොකද්ද කරන්න ඕන කියන ප්ලෑන් එක අපි ලෑස්ති කරලා තියෙන්නේ. විශේෂයෙන් ස්පින් ඇටැක් එකේ අපි වමතිනු එක දඟපන්දියවන ක්‍රීඩිකාවන් කීප දෙනෙක් කණ්ඩායමට කැඳවලා ඉන්නවා. ඒ වගේම යෝන් ක්‍රීඩිකාවන් කීප දෙනෙක් කණ්ඩායමට ගෙනල්ලා ඉන්නවා. ඉතින් මං ආයම කිව්වොත් හොඳම බැටින් ටීම් එක මේ ටෝර්නමන්ට් එකේ